මේ අනුව ඉතාමත්ම පැහැදිලි කියන එකක්වත් ඇත්ත කියන මිනිස්සු නෙවෙයි කියන සියල්ලම බොරු කියමින් ජනතාව මුලා කරමින් මාධ්‍ය සංදර්ශනයටවත් දැන් එන්නේ නැතුව මාධ්‍ය ඉදිරියේ කැමරාව දකින්නකොට ඔබේ පෑනයි පොතයි දකින්නකොට පැනලා යන බියගුල්ලේ බවට ඇමරිකන් සීයා තහවුරු වෙලා අවසානයි කියන්නේ. එහෙනම් මෙවැනි මිනිහෙකුටද රටේ මේ පොදු ජන පෙරමුණේ කට්ටිය රට බාර දෙන්න හදන්නේ කියන එක හිතන්නට ඕන. එහෙනම් ප්‍රශ්න අහනකොට මාධ්‍යවේදී ඔබලා කණ්ඩායමක් වශයෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට හී බබ්බු කාලා මෙහෙම කරලා අයියදී ඔවල මේ අපි දඹුල්ලේ ගියාම අපි දකින්නේ ඕක. දඹුලු ලෙන්ඩන් ගියාම පන්තලට ගියාම අපි ගෙනියන රටකජු පාර්සලේවත් අපි යන පර්ස් එකවත් තියාගෙන දෙන්නේ අර ඉන්න කට්ටිය. හරි ඒගොල්ලොත් එහෙම තමයි. ඒක තමයි ඔය දඹුල්ලේ ඔන්න ඔය වගේ ජනාධිපති අපේක්ෂකයෝ ලොරි ලෝඩ්යක් කන්ටේනරයක් පටවා ගන්න පුළුවන් අද උනත් ගියාම. ඉතින් එවැනි තැනත් එක්කගෙන රටේ මිනිස්සු කල්පනා කරනවද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට මිනිස්සුන්ගේ කාරණා පිළිබඳව අවධානයක් තියෙන සංවේදී මහජනතාවත් එක්කලා පැය 24 ගත කරපු 365 දවස ගත කරපු මිනිස්සුන්ට හිසට සේවනක් හදන එක පමණක් නෙවෙයි ධර්මානුකූල සමාජයක් හදන්නට සංස්කෘතිය ආරක්ෂා කරන්නට අවුරුදු 20කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරගමින් කිසිදු දූෂණයකට දූෂණ චෝදනාවට ලක් නොවි ඉන්න ජනතාව ගැන හිතන සජිත් ප්‍රේමදාස මහත්තයාව ජනාධිපති කරගන්නවද කියන එක තමයි විද්වතුන් සහ අපේ ඔය කෑකෝ ගාගහ ඉන්න මහා සංඝරත්නයේ සමාජික සංඝයා වහන්සේලා තීන්දුව කළ යුත්තේ කියන කාරණය රටේ ජනතාවට මම කියනවා. නෑ අපි දන්නේ යෝජනාවලිය මට ඉදිරිපත් කළා නෑ. මම යෝජනාවලියක් ගැන දන්නේ නැහැ. මම කියන්නේ අපිත් එක්කලා වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි මානව හිතවාදී මිනිසුන් විදියට සියල්ලගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියේ පාලනයක් අපි ගෙනියන්නේ. ඔහුගේ යෝජනාවලිය තියෙනවා සිංහල පවුල් පදිංචි කරන්න බැහැ කියලා දිනවා. මහවැලි. එතකොට එහෙ පුරාවස්තු සම්බන්ධ යෝජනාවලියක් තියෙනවා. උත්මලයි පක්ෂේ විදියට ඒවට එකඟද කියලා දිනවා. නේ නේ අපි අපි රටක් විදියට අපි ව්‍යවස්ථාවට අනුව වැඩ කටයුතු කරන්නේ. රටේ නීතිය පොදු නීතිය. රටේ ව්‍යවස්ථාව පොදු ව්‍යවස්ථාව. එහෙනම් ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද ඉස්ලාම්ද හින්දුද බර්ගද කතෝලිකද බෞද්ධද කියලා ඒවල වෙනස් වෙන්නේ නැහැ. අපි අපි ව්‍යවස්ථාව නීතිය අනුව වැඩ කරත් කරන්නේ. හරි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා විරුද්ධයිද උතුමනි? නෑ මම දන්නේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා මොකද ලංකාවේ පිළිවඳ මම දන්නේ නැහැ. මට තාම දැනගන්න නම් නෑ. අද දවල්ේ තමයි දැන් ඔබේ මේ ආදි සාකච්ඡාවෙන් පස්සේ තමයි අපේ කණ්ඩායම රැස්වීම තියෙන්නේ. එහෙම යෝජනාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවද කියනවා කියන එක අපි බලන්න ඕන අද ඒ සාකච්ඡාවේ. එතෙක් නම් තාම අපිට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දැනුවත් වෙලා නැහැ. අපේ අපේ පක්ෂයේ තියෙන දැනුවත් කිරීමේ යාන්ත්‍රණය තුලවත් මේ වෙනකන් එවැනි කොන්දේසිය අපිට ඉදිරිපත් කරලා තියෙනවා කියලා කරලා යෝජනා ඉදිරිපත් කරලා කියනවා කියලා දැනුවත් කරලා නැහැ. ඒක නම් පත්‍රයක වෙන්නේ පත්‍රයේ වුණ දැක් කියන්න පුළන්නේ.